දැන් 10ත් පහු වෙලා. ඔබ ගිහින් නිදාගනි. අම්මා ගොම් මහලි වඩද? තාම නෑ. එහෙනම් මට නිදිමත නෑ. මම මේක හෙට උදේ වෙනකොට මහලි ඉවර කරන්න. ඔබ ඇහැරලා ඉඳලා පාටි වලට ගිහිල්ලා හිටගෙන නිදාගන්න? කමක් නෑ. කවුරු හරි මං ඇහැරවයිනේ. පැහිච්ච අම්මන්ටි. පාටියට ගියා මල් ලස්සනට ඉඳීවි නේද අම්මේ? මගේ දුව ඉතින් කොහොමත් ලස්සනයිනේ. මං ඔන්න කඩෙන් ණයට පවුඩර් ටින් එකකුත් ගෙනාවා. හෙට යනකොට ගාගෙන යන්න. ඔය ඇත්තමද අම්මා කියන්නේ? බොරු නම් අප්පච්චිගෙන් ගිහින් අහපන්කො. ආ. දැන් නම් ඉතින් අප්පච්චිගෙන් අහන්න යන්න එපා. නිදිමතේ කියයි. ඔව් මයි පුතේ. අම්මා පවුඩර් ටින් එකක් ගෙනාවා. ඔය ගෑඩි මට තමයි මුකුත් ගේන්නේ නැත්තේ. ඊට පල්ලකෝ. මම ඔබට ලොකු පවුඩර් ටින් එකක් ගෙනත් දෙන්න. උඹමට ආදරේ නේද පැටියෝ? උඹ කියනවා නම් මම පවුඩර් ටින් 10ක් ගෙනත් දෙන්න. 10ක්. මං හිතුවේ ඔයා නිදි කියලා. මං නිදාගෙන තමයි හිටියා අත්තම්මේ. ඒත් අත්තම්මගෙන් එන සුවඳට මාව නිින්දෙන් ඇහැරුණා. කතා කරන දෙයක් අපි හිට කතා කරමු. දැන් ඔයා නිදාගන්න. අදට වඩා හෙට හොඳයි කියලා හැමදේම පස්සට දාන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි කියලා අත්තම්මමයි මට කියලා දුන්නේ. ඒක ඇත්ත. ඒ අපි කරන්න යන දේ ගැන හරි නිගමනයකට එන්න පුළුවන් නම් ඔය වෙලාව ටිකක් එහාට මෙහාට වෙනස් වුණාට කමක් නැහැ එමි. අත්තම්මේ මං අත්තම්ම ගාව ඉන්නා වගේ අත්තම්ම කැමති නැද්ද අත්තම්මගේ දුව ගාව ඉන්න? අත්තම්මේ ඔයා කියන දේට නම් මං ආසයි. එහෙත් කොහොමද මේ දරු පැටව ටික දාලා මං ලෝලගාවට යන්නේ? අහසයි පොළවයි එකට එකතු වෙන්නේ නැහැ කියන එක බොරුවක් නෙමෙයි නේද අත්තම්? ඒත් ඔයාට පුළුවන් එක දෙයක් කරන්න. මොකද්ද? ඔයාට පුළුවන් වගේ අම්මත් එක්ක ඇවිත් මෙහෙ නතර වෙන්න. ආසයි පොළවයි එකතු වුණොත් ඒ දේ නම් කවදාවත් වෙන්නේ නැහැ. වෙනස් වෙන හිතක් නෙමෙයි අපේ අම්මට තියෙන්නේ. Thank you.
උමේ ළමයි ඉක්මනට එන්න. අත්තම ගොඩාක් මහන්සි වෙලා. මම නන්නේ මේ මහන්සි උනේ. ඒමි තමයි මහන්සි උනේ. ආ. Thank you Amy. ඒක තමයි. Thank you Amy ආගේ අලුත් අදහසට. කෝපවල නම් ගහලා වෙන් කරේ නැත්තම් මතිජ මට නඩු දානවා. කවුද ඒ බරුව කිව්වේ? අපි. අපි. ඇයි මතක නැද්ද? මම මේ කේස් එක ඉහළ උසාවියේ ෆයිල් කරනවා. ඉහළ උසාවිය කියන්නේ මේ අල්මාරි උඩ තට්ටුව වෙන්නේ. හා. හැබැයි අතම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ කෝප්ප 6ක සමාන වුණාට අපේ 6 දෙනා එක සමාන නැහනේ. එතකොට මේ කිරි බෙදන්න ඕනේ අපේ ඇඟේ ප්‍රමාණයට. ඇඟේ ප්‍රමාණය නෙමෙයි බඩේ ප්‍රමාණය. ඇඟේ වයිගේ ප්‍රමාණය අනුව නෙමෙයි අනේ බඩේ ප්‍රමාණය අනුව. අනේ එහෙමනම් කරන්න එපා. මං බට්ටිනේ. මට එක සේ බින්දුවක්වත් නැති. එතකොට මොනවද දන්නවද කරන්නේ? අපි නංගිනවද? උඹ පිස්සුද බං? උඹට කොහෙද නංගිලා? අර බලපං කොහෙ එන්නේ දිලිසි දිලිසි? පට බොල කිව්වා. ඒත් වෙලාවට මම මේ පොත ගෙන ආවා. උඹ මේ කිව්වද? නෑ මං කිව්වේ නඹ කිව්වද? මං කිව්වා. උඹ කිවනවා කිව්වා. විස්සයි අසූ හත මේ බයිසිකල ඔගොල්ලන්ගේද?
දෙන්නට මොකක් කරේ ලඩක්ද? මේ 2087 නම්බර් එකට ඔයාලා පොතක් කරන් තියෙනවා. මං හිතන්නේ දැන් මේ පොත දෙන්න වෙලාව හරි. බයික් එකේ නම්බර් එක දීලා අපි පොත් අරගෙන නේ. ඔව් ඔව්. මේ ඔයාලා නම්බර් එක දීලා පොත අරගෙන නැහැ. හැබැයි ඕගොල්ලෝ පොත ගන්නකොට ඒමිට ඕගොල්ලන්ගේ නම ලියා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ පාරේ යනකොට ඒ නම්බර් එක දැකලා ලියාගෙන තියෙනවා. ඇයි? තාම පොත කියවලා නැද්ද? ඒ පොත අපි ඒ නංගිටම දෙන්න. මේ 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 මට පොත් පෙරලන්න හදන්න ලෑස්ති වෙන්න එපා. පොත මට දෙන්න. ආයේ ඒ නංගි එන්නෙත් නැහැ. එනවා නම් එන්න මේ නංගි. කො. පොත දෙන්න. ඔන්න ඔය මලපොතේ දීලා දහම්බ. පොතක් කියවලා මිනිහෙක් වෙන්න යදුවා. සේරම වතුර ගියා. නගහම්බ. මේ 2087 මේ තව හොඳ පොතක් තියෙනවා දෙන්නද? හැබැයි ඒකේ නම් තියන්නේ නංගි කෙනෙක්ගෙන් අයියලා දෙන්නේ ගුටි කන සිද්ධියක්. දෙන්නද? හොඳම යාළුවන්ට හොඳම පොත තෑගි දෙන්න. මං එයාගේ උපන්දිනයට සුබ පැතුම් කියනවා. Thank you.
මොකද මං කෙල්ල පේන්නේ නැත්තේ? ඇයි? කෙල්ල ගියා උත්සවයකට. උත්සවයකට? අර සුදත් මහත්තයාගේ පොඩි දෝණිගේ උපන්දිනය කියන්නේ. අපේ කෙල්ලයි ඒ කෙල්ලයි දෙන්නම දහම් පාසල එක පන්තියේ. ඉතින් ඉතින් අපේ කෙල්ලටත් උපන්දින සාජයට එන්න කියලා. අනේ මන් දවවා කොහෙන් කොහෙන් කෙලවර වෙයිද කියලා. ඒ පාර ඔහෙ මොනවද මේ කියන්නේ? ඔය එක එක සාජ වලට ගිහිල්ලා ඔය එක එක කෑම ජාති වල රහ බලලා ඒව අපෙන් ඉල්ලපු දාට තමයි අපි දෙන්නට තරු වෙන්නේ. අපේ කී එහෙම නැහැ. අපේ කීට හොඳට නැති බැරිකන් තේරෙනවා. නැත්තම් ඉතින් අර කොස්සි විඩක් වගේ තිබිච්ච ගව මැඳගෙන වෙන එකක් නැයි ආයිද? ඒ ගැන හිතනකොට මට දුක හිතෙනවා සීලෝ. කෙල්ල කොහොම හිතුවත් අම්මා කෙනෙක් විදිහට මගේ පපුව වාවන්නේ. මමත් ඉතින් ඔය වයස පහු කළානේ. කතර ගම්පුර බලය පලකර මොනර වාහන මතෙහි යන එන පවර නන් අවි බරත ලෙල දෙන සවත සුරින්දුට කියමි වඳිමින් මණික් ගඟෙන් පෙන්සනහාරන් දෙවලක වඩින දෙනිඳු නන්වන නන් අවි සිරිලක් මෑණිගේ බිමෙන් දුරහැර ළමිනි අද දින පාමෙත සුවසෙත දියුණුව සලසනු සිරිලක හැමදොස් දුරු කර දින දින හරෝහරා ITN කඳ සුරිඳු වන්දනා කතරගම ඇසල මහ පෙරහර මංගල්‍යය ජූලි 3 වනදා සිට 16 වනදා දක්වා